පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ආසනයේ පළවැව දොරතික රත්න භාවනා මධ්‍යස්ථානයේ සංචාරයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. බොහෝ දුෂ්කරතා මැද ගොවි ජනතාව තාමත්ම අසීරුවෙන් අමාරුවෙන් තමන්ගේ ගොවි නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක කරලා අවසානයේ වන අලි මිනිස් ගැටුම හේතුවෙන් ඒ තමන්ගේ අස්වැන් විනාශ වන විට ඒ ජනතාවගේ ජන ජීවිතත් සහ මුලින්ම අසරණ භාවයට පත් වෙනවා. මේ ප්‍රශ්නයට රාජ්‍ය බලය ලබාගත්තු හැම රජයකටම බැරි වෙලා තිබෙනවා පැහැදිලි තිරසර විසඳුමක් ලබා. මේ රජයේත් වෙනසක් නැහැ. ඉතාමත්ම ආකර්ෂණීය ආකාරයට ප්‍රතිපත්ති ප්‍රකාශ වන අලි මිනිස් ගැටුමට තාමත්ම ඉක්මන් විසඳුම් ගැන කතා කරත් අද දවසෙත් මේ මොහොත වන විට ඇලහැර බකමූණ ජනතාවත් බොහෝ ස්ථානවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර වන අලි මිනිස් ගැටුම තාමත්ම භයංකාර තත්ත්වයකට උත්සන්න වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අපි යෝජනා කරනවා මේ වන අලි මිනිස් ගැටුමට හැමෝම අත්වැල් බැඳගෙන පක්ෂ දේශපාලනයේ පැත්තක දමලා සියලු දෙනාගේම අදහස් අදහස් යෝජනා ලබා ගනිමින් මේ උග්‍ර ප්‍රශ්නයට පැහැදිලි තිරසර විසඳුමක් ලබා දෙන්නට මේ රජයේ කටයුතු කරන්නට ඕන. මේ ප්‍රශ්نين මේ ආණ්ඩුවට පැන යන්නට බෑ. කොතෙකුත් කමිටුපත් කරත් කොතෙකුත් විශේෂඥ වැඩපිළිවෙළල් ක්‍රියාත්මක කරත් ඒවා මහ පොළවේ අද ක්‍රියාත්මක වෙලා නැහැ. එන්න එන්නම එක පැත්තකින් මිනිස් සම්පත නැති. තවත් පැත්තකින් අපේ රටේ වටිනාම සම්පතක් වෙන අලි සම්පතක් නැති වෙනවා. මේ සම්පත් දෙකම සුරක්ෂා කරන්නට පුළුවන් විධිමත් ක්‍රමවත් සැලසුම් සහගත වනජීවී සංරක්ෂණ සහ ජනතාවට ආරක්ෂාව ලබා දෙන තිරසර වැඩසටහනක අවශ්‍ය අද අපේ රටේ තිබෙන මේ ජනතාව මුහුණ දෙන මේ බරපතල ගැටි ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගයේ අපි පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටට අපිට කරන්නට පුළුවන් උපරිම ක්‍රියාදාමයේ දියත් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.